Ramai, good morning. සුබ උදෑසනක් වේවා. එම නැ කියන්නේ උදේපාන්දර. ඒක තමයි. මම ආවා කියලා දාලා නැද්ද? නේමයි නේමයි. පන්සිලු. රෙකෝඩ් එක කිලෝ නේ පුතා. උදේ 8:30ට ක්ලාස් එක තියෙනවා කියලා. ගුඩ් මෝනින් ගුඩ් මෝනින්. 9ට මොකද පටන් ගන්නෙ? රෑ නිදා ගන්න වෙලාව තමයි ළමයි. ඊයේ දවසේ උදේ මට ක්ලාස් තිබුණා. දවල් ක්ලාස් 3ක් තව. ඒ ක්ලාස් 3ක වීඩියෝ 10ක් විතර තිබ්බා. ඔයාලා එකෙත් වීඩියෝ 3ක්ද කොහොත් තිබ්බා. ඒ ටික ඔක්කොම මේවා කරලා නම් ටික ගහලා දාලා වැඩ ටික ඉවර කරනකොට කොහමත් මං හිතන්නේ රෑ එකවත් උනා වෙන්න ඇති කියලා. එතකොට ආයෙ උදේම හැරෙන්න එපයි. හැරෙන්න එපයි පටන් ගන්න. ඇහැරුණත් මේ පැයක විතර වැඩ තියෙනවා ටිකක් සමහර කිටාවට. හරි, එතකොට මේ ගොඩක් හොඳයි. ඊයේත් ක්ලාස් එකට ඉඳලා අදත් ආවා. සුබ උදෑසනක් වේවා කියලා මැසේජ් එකක් මට දාලා තියෙනවා. වෙනුදි මගෙන් ඊ රෙකෝඩ් එක ගිරනවා නේ. හරි, ඊ රෙකෝඩ් එක දානවා පුතා. අද මම මේක මේ ගෲප් එකට අද දවල් දානවා. මේ ක්ලාස් එක තියෙන හින්දා මම දැම්මේ නැත්තේ ඊයේ. මේ ක්ලාස් එකේ රෙකෝඩ් එක ඊයේ දාලා තිබ්බනේ, ඔයාලගේ එකට බැලුවේ නැත්තම් බලන්න කියලා. අද දවල් දානවා ඊයේ ක්ලාස් එකේ රෙකෝඩ් එක. මම ඒ ටික දාලා ඉවරයි. මේ ගෲප් එකට විතරයි දැම්මේ නැත්තේ. එතකොට ඊයේ ක්ලාස් එකේ මොකක් හරි මගේ අරුණා නම් එතනින් බලා ගන්න පුළුවන්. ඊයේ මගේ අරුණා නම්. ඊයේ මගේ අරුණා නම්. හරි. ඊයේ ක්ලාස් එකේ මගේ අරුණා නම් බලා ගන්න පුළුවන්. අද දවල් මේ ක්ලාස් එකෙන් පස්සේ දානවා. අද එකේ ටිකක් දානවා. අද එකේ ටික නම් අද දාන්නේ නැහැ. ලබන සතියේ ඉරිදා ඊහට දානවා ලබන සතියේ. එහෙමනම් අපි කොහෙද හිටියේ ගිය සතිය සඳුදා? මොකද්ද කතා කරේ? ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් කියලා දාන මෙසේජ් නේ. හරි, හිතෙන් ළමයි මෙහෙමයි වැඩේ. රශ්මි ගුඩ් මෝනින්. දන්නවා දැන්වා මේ ක්ලාස් එක තියන්නේ අපි කලින් උගන්න පාඩමක් අහපාව ඉගෙන ගන්න කියලා. ඒත් කලින් ඉගෙන ගත්ත පාඩමක් උනත් අපි මම මේකේ දෙනකොට පුතා කවදාවත් දීපු ගණක් අහපාව දෙන්නේ නැහැ. මොකද මේ මම දෙන ගණන් උදාහරණ විදියට දෙන ඒවා කොහෙවත් ලියාගත් ඒවා නෙවෙයි දෙන්නේ. දැන් ක්ලාස් එකේ මුල ඉඳලා මේ පාඩම එකපාරක් හම්බුණ ළමයෙක් උනත් ලියන පොත පෙරලා බලන්න පුළුවන්. කලින් දීපු ගානක් ආයෙ දීලා තියෙනවද කියලා කලින් දීපු ගානක් වතම දෙන්නේ නැහැ හැබැයි යහපව්. ඒ නිසා ක්ලාස් එකට මුල ඉඳලා හිටපු අයට උනත් දෙවන පාරේ ඉන්නවයි කියලා එකේ වෙන්නේ. ඒ පාඩම හදන්න තියෙන අත්දැකීම් වැඩි වෙනවා මිසක් ලියප් එක ආයෙ ලියා ගන්න එකක් නෙවෙයි. මේ ක්ලාස් එක පටන් ගත්ත දවසේ මට මතකයි 7 දිනක් විතර හිටිය සඳුදා ක්ලාස් එක පටන් ගන්නකොට. එහෙමනේ සහන්ස. 7 දිනකෝ නැහැ, 4 දිනද කොහොද හිටි? අද ඒ ක්ලාස් එකට අනිත් අය එන්න පටන් ගන්න තියෙනවා. හැමෝම ඇවිත් නැති වුණත් 24 දෙනෙක් ක්ලාස් එකට ඇවිල්ලා තියෙනවා. එන්න ඇති අයගේ දෙන්නෙක් විතර මාට කිව්වා. දෙන්නෙක් විතර කිව්වා රෙකෝඩ් එක දෙන්න මෙන්න මේ ක්ලාස් එකක් තියෙන නිසා එන්න වෙන්නේ නැහැයි කියලා.
එතකොට අනිත් අය හැමෝම පුතා ඇවිල්ලා ඉන්නවා. ගොඩක් හොඳයි. අපි යන් මෙතනදී අපි කතා කරන්නේ ඔයගොල්ලෝගේ පෙළපොතේ 5 වෙනි පාඩම වෙන්න ඕන මට මතක විදිහට. VGE ප්‍රකාශන කියන පාඩම තමයි මේ 8 ශ්‍රේණිය සඳුදා ඔන්ලයින් ක්ලාස් එකේදී අපි දිගටම සාකච්ඡා කරගෙන ආවේ. මීට කලින් දවස් දෙකක් විතර මට මතකයි මේක කතා කරා. ඔවුනේද ළමයි දවස් දෙකක් විතර මේක කතා කරා වෙන්න ඇති. දාන්න පොඩි මැසේජ් එකක් මේ බෝඩ් එකේ ලීප් එක පේනවා. මං කතා කරන එකත් ඇහෙනවා නම් පුතා. දාන්න. ඔව් කියලා හරි ඕකේ කියලා හරි දාන්න ඇති. ඊට පස්සේ අපි ඇටෙක් කරන්නේ. ගොඩක් වැදගත් වීජ ගණිතය. ගණන් වල අපි ඉගෙන ගන්නකොට ලොකු පන්ති වලදී මේ ගණිතයේ තේමා වෙන වෙනම කැඩෙනවා පුතා. වීජ ගණිතය. ඊට පස්සේ මේ තියෙන ජ්‍යාමිතිය. ඊට පස්සේ අංක ගණිතය නැත්නම් සංඛ්‍යා ණය කියලා කොටස් වලට ඉගෙන ගන්න සිලබස් එක කැඩලා යනවා. එතකොට මෙන්න මේ වීජ ගණිතයට යන මූලික පාඩම් තමයි මේ 8 පන්ති 8 දි වගේ 7 දි වගේ අපිට උගන්නගෙන යන්නේ. එතකොට දැන් මේ පාඩම් අපි මෙහෙ ඉඳලා මේක අතෑරලා අතෑරලා ගියොත් එහෙම ලොකු පන්ති වලට යනකොට මේ වගේ ලොකු ප්‍රශ්න ඇවිල්ලා අපිට පාඩම කරගන්න බැරුව යනවා 10 දි 11 දි උගන්නවට පස්සේ. මේක කරාට පස්සේ ඊට පස්සේ මං ක්ලාස් වල පුතා මීට කලිමුත් කියලා තියෙනවා. හරිද? වැදගත්ම කාරණය ගණිතය කියන විෂය ඉගෙන ගන්නකොට මේ ධන ඍණ ලකුණු පිළිබඳ සුළු කිරීම බැරි නම් ඉස්සරහට ඉගෙන ගන්න බෑ වාට. ඒක කිව්වට ඉතින් ළමයි සමහරක් අය පිළිගන්නේ නැහැ. මේ පාඩම ඉල්ලලා හරි බලන්න රෙකෝඩ් එක කියලා කිව්වට සමහර අයට ඒක අවබෝධ කරගන්න අමාරුයි. නමුත් මේක මතක් වෙන්නේ 10ට වගේ ගියාට පස්සේ. එතකම් නැහැ. එතකම් මේක අඩුවෙන් කිව්වට මොකද්ද එකක් දාලා තියෙනවා. මොකද්ද නෙත් මේ දැන්නේ? හරි ඒක අමතක කරලා දාමු. හරිද? මොකද්ද හොඩයිද මොකද්ද මේක කිව්වට ඒක පිළිගන්නේ නැහැ එතනදී. නමුත් ඒක එතෙන්ට යන්න ඕනේ. එතන ගියාට පස්සේ තමයි දැනෙන්නේ. හරි. ඒ නිසා මේ ටික බැරිලා මේක ඉන්නවා නම් මං අදත් ක්ලාස් එකේ කියනවා පුතා. ඔයාලට හරියටම බැයි නම් තාමත් ධන සංඛ්‍යාවක් එකතු කරගන්න, ඍණ සංඛ්‍යාවක් එකතු කරගන්න, ඍණ සංඛ්‍යාවක් වැඩි කරගන්න, ධන සංඛ්‍යාවකින් වැඩි කරගන්න සහ ඍණ සංඛ්‍යාවකින් වැඩි කරගන්න. ඒ වගේදී හරියටම ලකුණු එන්නේ කොහමද කියලා දන්න එක. මුලින්ම ලකුණු තමයි තීරණය කරන්නේ. මේ ඉලක්කම නෙවෙයි. ඉලක්කම නම් දාගත්තේ. ඊට පස්සේ තමයි මේකේ බෙදීම කොටසක්. මේ ටික බැරි නම් මේ ටිකේ පැටලනවා නම් 100%ක්ම ෂුවර් නැත්නම් ලියන ඒවා අනිවාර්යෙන් සදිස සංඛ්‍යා පාඩම ඉල්ලන්න එක බලන්න ඕන එකක්. අත්‍යවශ්‍යයි ගණිතයේදී. අපි යන් එදා මට මතක විදිහට පුතා මං ගණන් 19ක් වෙන්න ඕන දුන්නේ හදන්න අන්තිමේට. හා බලලා කියන්න අංකේ කීයද කියලා නේද? එදා දීපු ගානේ අවසාන අංකේ බලන්න චුට්ටක්. බලමු කවුද ක්ලාස් එකේ ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුතා. 20ක්ම දීලා නේ. 20ක් දුන්නාද? හා අනේ 20ක් දුන්නා කියලා ළමයි කියන්නේ. 500 ඉන්නවා, 90ස් ඉන්නවා, චලනි, චමෝදි, දිලෝෂා, ඊට පස්සේ ගගන බානුක, ගගන කනිෂ්ක, ඉෂාරා, ජගත්, ජයමින, නෙත්මි, නෙදුකි, ඕෂදි, රශ්මි, සචිනි සෙව්වන්දි, ඊට පස්සේ සචින්ත, සඳුනි, ශානික බණ්ඩාර, ටිරෝමිකා, ඊට පස්සේ ඉන්නවා විරාෂා, චමෝත්, මනෝජ්, සචිනි, සහන්සා සහ වෙනුදි. ඔන්න මං ක්ලාස් එකට ඉන්න 25 දෙනාගේම නම් ටික කිව්වා. එතකොට ඔව් කියලා කියනවා සමහර අය. කමන්නේ අද දිනේනේ පුතා. අද දිනේ දාලානේ හදන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අද දිනේ ළමයි ලියලා පටන් ගමු වෙනම වැඩ. අන්තර්ජාතික සම්මත ක්‍රමයට දිනේ ලියන්න. මල්ල කෙලියයි. මොකක්ද ඒ කිව්වේ? අන්තර්ජාතික සම්මත ක්‍රමයට දිනේ ලියන්න. අන්තර්ජාතික සම්මත ක්‍රමයට කියන්නේ මේ ලෝකයම පිළිගත්ත විදිහට දිනේ ලියන්න කියලායි කිව්වේ. ලෝකයෙන් පිළිගත්ත විදිහට. කොහමද ලියන්නේ පුතා? 2021 9 වෙනි මාසයේ 13ක් දන්නේ නැදිනේ නේද? 12ක් 13ක් දන්නේ. 13යි. අපිට 6 පන්තිදී පාඩමක් තියෙනවා. අන්තර්ජාතික සම්මත විදිහට දිනවල ලියනකොට මේ විදිහට ලියන්න ඕන. අවුරුද්දට ඉලක්කම් 4යි, මාසෙට ඉලක්කම් 2යි,
දවසට ඉලක්කම් දෙකයි එන විදිහට මේ වගේ තිරස් රේඛාවක් ගහලා ලියන්නේ. මේක මීට වඩා වෙනස් ඕනම් විදිහක් ලියපුවාම සම්මත විදිහට නෙවෙයි ලියලා තියෙන්නේ. නමුත් දිනේ වැරද්දක් වැරද්දකුත් නැහැ. නමුත් මේ ලෝකෙ පිළිගන්නේ මේ විදිහට ලියන්න කියලා. මේකට 6 පන්තියේදී 1 ලකුණක් දෙනවා, ප්‍රශ්නයක් අහනවා. ඔබේ උපන්දිනයේ සම්මතාකාරයෙන් ලියන්න කියලා. මේ එන්නේ චුට්ටක් මේක බලාගෙන ඉන්න. පොඩ්ඩක් මේක බලාගෙන ඉන්න මම මේ කියන එක. හරිද පුතා? මේක චුට්ටක් බලාගෙන ඉන්න. පොඩි වෙලාවක් විනාඩියක් දෙකක් තුනක් හතරක් විතර. හරි මේක දන්න අය මේ ක්ලාස් එකේ 90%ක් දෙනා ඉන්නවා කියලා මම දන්නවා හොඳට. ඕකේ. ළමයි මේක ඉස්සරහට එන්න ඕන ලකුණ දාන්න. ඉස්සරහට එන්න ඕන ලකුණ දාන්නකො ධන සංඛ්‍යාව ධන සංඛ්‍යාවට එකතු කරනකොට එන්න ඕන ලකුණ. ඉස්සරහට එන්න ඕන ලකුණ. එවන්න එවන්න ඔයගොල්ලෝ දන්නවා මේක එවන්න. ධන සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකට එකතු කරනකොට එන්න ඕන ලකුණ. ධන. ලකුණ ධන. ලකුණ ධන. නේද? අමතක කරන්නේ නැහැ අපි. ලකුණ ධන ඔය කියන්නේ 5 එකතු කිරීම 4 වගේ එකක් තිබ්බොත් මේ 5යි 4යි කියන්නේ කොහොමද ධන නිසා ඍණ නැති හින්දා පිළිතුරට ධන 9ක් එන්න ඕනේ කියලා. හරිද? ධන 9ක් එන්න ඕන කියලා. ආමින් 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 ආමින්. ඔය එකක්. ඔය එකක්. හරිද? මේක දන්නවා කියලා මම දැන දැනස් මේක දෙන්නේ. මේකේ තියෙන වටිනාකම හරිද? මං ඒ තරම්ම හොඳට මේක දන්න නිසා. මට එවන්න බලන්න මෙතනදී ලකුණ ළමයි. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකට එකතු කරනකොට ලකුණ දේවන්න බලන්න ලකුණ ලකුණ කොහමද කියලා. කල්පනා කරලා එවන්න මෑ එකතු කරනකොට. එකතු කරනකොට. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකට එකතු කරන්න අපිට හම්බුනොත් ලකුණ මොකද්ද කියලා අහන්න. දැක්ක නේද? දැක්කද ඔයාලේ පුත්තර ටික පුතා උතන ඉස්සරහ තිබ්බ ටික. ධන ලකුණ වේපු 3 දෙනෙක් හිටියා ක්ලාස් එකේ. අපිට ගාන හම්බුනාම මේක ඍණෙන්නේ. ඍණ ඍණෙන්නේ. ඍණෙන්නේ. අපිට ගාන හම්බුනාම ඍණ සංඛ්‍යාවකට ඍණ සංඛ්‍යාවක් එකතු කරන්න කියලා. නියත වශයෙන්ම ඍණ පිළිතුරක් එන්නේ මේකට පුතා. එකතු කරලා උත්තරේ දාන්නේ ඍණ 8යි. මේකේ වැදගත්ම කාරණේ මේ ගාන මේ විදිහට නෙවෙයි අපිට හම්බ වෙන්නේ මෙන්න මේ විදිහට වීමයි. හරිද? හා නේද? බලා ගන්න මෑ. නැති වුණොත් ඉස්සරහදී ලොකු අමාරුවක වැටෙනවා. නෑ නෑ අපි අහගෙන ඉන්නේ නැද්ද? ඍණ එකක් ඍණ එකට එකතු කරනකොට ලකුණ ඍණ එන්නේ. මේක මේ විදිහට හම්බුණා 7 පන්තියේදී, මේ විදිහට හම්බෙනවා 9 පන්තියේදී, 8 දී වගේ. ඍණ 5යි ඍණ 3යි කියන්නේ වරද්දා ගන්න එපා. මේක අඩු කරන්න එහෙම නෑ. ඍණ 8යි පිළිතුර මේකෙත්. හරි. ඔන්න මේ කොටසේ තාමත් අපහැදිලි බවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පුතා මේක ලියා ගන්න ටක් ගාලා. මේක ටක් ගාලා ලියා ගන්න පුළුවන්. තාමත් මේ වගේ අපහැදිලි බවක් තියෙනවා නම් මේකේ අපහැදිලි බවක් තියෙන්නම බෑ පුතා. මේකේ 100ට 100කම නිවැරදි දැනුමක් තියෙන්න ඕන. සමහර පාඩම් අපිට ටිකක් පුළුවන් නම් ගාන හැදුවොකේ මේ පාඩම නම් ටිකක් පුළුවන් නම් ගාන හදන්න බෑ. ටිකක් පුළුවන් නම් තමයි ගාන වර්ධින්නේ. හොඳටම පුළුවන් නම් ගාන හැදුවොකේ බැයි නම් බෑ. මොකක් හරි ලියන්න පුළුවන්. උත්තරේ වැරදි හැබැයි. එතකොට මෙන්න මේ දෙක. මතකයි නේ? මේ දෙක මතකයි. එහෙනම් ඊළඟකත් මට කියන්න. ඊළඟකත් කියන්න. එතකොට මේ දෙක මෙහෙමයි. ධන දෙකක් එකතු වුණා ධන එකතු කරන්න ඕනේ. ඍණ දෙකක් එකතු වුණා ඍණ එකතු කරන්නත් ඕනේ. මට මේකේ ලකුණ එවන්න පුතා. මට යම් කිසි වෙලාවක නිදුකි අවශ්‍ය වුණාම ධන සංඛ්‍යාවකට එකතු කරගන්න ඍණ සංඛ්‍යාවක්. නැත්නම් ඍණ සංඛ්‍යාවකට එකතු කරගන්න ධන සංඛ්‍යාවක්. මං කොහමද ලකුණ දාන්න ඕනේ? එවන්න බලන්න පුතා. හැමෝම එවන්න. හැමෝම දන්න එක එවන්න. මේක පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා සිය පාරක් පාඩම් කරලා පාඩු නැති එකක් ගණිතයේදී. පාඩු නැහැ මේක ගණිතයේදී. ඇයි පාඩු නැහැ කියලා කියන්නේ? බැරි වුණොත් නියත වශයෙන්ම ගණිතේ ෆේල් වෙනවා. පාඩමක් නැහැ. ඔව්. නියමයට ගාලා තිනවා. ආය අඩු පාඩු නැතුව නැද්ද? මේ වගේ එකක් හම්බුනහම ඔයගොල්ලොන්ගෙන් 90%ක් දෙනා කියන එක හරියට හරි. ලකුණ ස්ථිර වශයෙන්ම තීරණය කරන්න බෑ. නැද්ද? මේ දවස්වල පරීක්ෂණ කරගෙන යනවා. ප්‍රතිඵල ආපුහම හරියටම කියන්නම් වගේ එකක්. මේකට ලකුණ එන්නේ කොහමද පුතා? ධන එන්නත් පුළුවන්, ඍණ එන්නත් පුළුවන්. ධන එන්නත් පුළුවන්, ඍණ එන්නත් පුළුවන්. ඇත්තටම මෙතන අපි දාන්න ඕනේ
වැඩි ලකුණ. ඒකට අපි වැඩි ලකුණ කියලා ලියමු. ඔය කිව්වට ඔක තේරුම් ගන්න බැරි නිසා ඍණ පහ ධන තුන මේ එකක්. ඍණ 12 ධන 14. මට මගේ පුතා දැන් මේ ගණන් දෙකේ උත්තර දෙක එවන්නකො එන. මම ලියන්න එපා. ලියන්න ඕනේ නැහැ. නිකන් මේ දෙක එවන්න. දැන් නැතිලා මේක ලියා ගන්න. මේ උඩ මේකෙත් එවන්න මේකෙත් එවන්න. පිළිතුරු එවන්න මේ දෙකේ. මේකෙත් එවන්න. ඔන්න මේ ගණන් තුනේ උත්තර ටික ඔයාලට හරියට එවන්න පුළුවන් වුණා නම් පුතා මේ නීතිය ඔයා දන්නවා. කිසි ගැටලුවක් නැතුව ඒක දන්නවා. මේ ගණන් ටිකේ උත්තර ටික එවන එකේ වැරදුනොත් තමයි මේ නීතිය දන්නේ නැහැ කියලා මට හිතා ගන්න වෙන්නේ. එතන උත්තරේ වැරදුනොත් තමයි දන්නේ නැහැ කියලා හිතා ගන්න වෙන්නේ. පුළුවන් නම් මට මේක උත්තර ටික එවන්න. මෙතනට වැඩි ලකුණ එන්නේ. ඒ හරිය දිලිසෙන්නේ මේ අවුව. හරි මොකක් හරි ප්‍රශ්නයක් ඉන්නවද ලියෙවෙන්නේ නැද්ද මන්? වෙන චෝක් එකක් දාගන්න. හරි මට පිළිතුරු යවගමන් නම නොකියා හිටියට පුතා වාගේ උත්තරේ වල තිබුණා. එතකොට මේ 28 දෙනෙක් ඒපාරේ ඉන්නවා ටිකක් වෙලා ගිහිල්ලා ආපු අය මේ අහගන්න. ඔය වෙලා ගිහිල්ලා එන එකම මාර දුර්වලතාවයක්. හැබැයි යන්න ඒක තමයි අහගන්න තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ආප් එක හොඳයි හැබැයි ඈ. මෙයාගේ පිළිතුර විදියට ඔයා දාලා තියෙනවනේ පුතා මම මේවා ලියන්න එපා කිව්වා. ධන 3යි ඍණ 5යි කියන්නේ ඔන්න බලන්න ඔයා නිවැරදිවම තීරණය කළා තියෙනවනේ පිළිතුර ඍණ 2යි කියලා. වරදින්න බෑ 100%ක එක පාරින් අපේ ඔළුවට එන්නම ඕන මේක ඍණ 2යි නේ බං මේ එකක් ඍණ එකක් ධන වුණාම එකතු කරන්න එපා කියලා කිව්වා නේද කිව්වා නේද කිව්වා නේද. එහෙනම් 5න් 3ක් අඩු කරාන් අඩු කරලා දාන් 2 ලොකු එක ගිහින් බලාන් ඉලක්කම් දෙකෙන් ඉලක්කම් දෙකෙන් ලොකුවට පේන්නේ 5 න්ද 5 ලකුණ මේකට දාන්න කියලා. ලොකු එක 5 නෙවෙයි පුතා ඉලක්කම් දෙකෙන් ලොකුවට පේන්නේ 5. මේ දෙකත් බැලුවා 14යි 12යි තියෙන්නේ මෙයා ධන මෙයා ඍණ වුණාම 14න් 12ක් අඩු කරා 2යි. ලොකු එකේ ලකුණ දාන්න කිව්වා ඒක නම් ධන තියෙන නිසා දැම්මේ නැතත් ගැටලුවක් නෑ දැම්මත් කමන්නෑ. මෙතෙන්ට ආවා මොකද්ද වෙන්නේ පුතා මෙතනදී එකක් ධන එකක් ධන එකක් ඍණ වුණාම අඩු කරන්න ඕන 10ට 10 කැපිලා යනවා ධන ඍණ නැතුව බිඳුවක් එනවා. බිඳුව යනු මධ්‍යස්ථ සංඛ්‍යාවක් ධන හෝ ඍණ කියලා ගන්නේ නැහැ බිඳුව. බිඳුව ධනද? නෑ. බිඳුව ඍණද? ඒත් නෑ. එහෙමයි ඈ. අහුවත් එම කවුරුත් බිඳුව ධනද? නෑ. බිඳුව ඍණද එහෙනම්? ඒත් නෑ. ධනත් නෑ ඍණත් නෑ. එලවලා. එහෙ නෑ. හරි. අපි එහෙනම් දැන් පොතේ ලියන ගණන් වලට යම්. ඔය ටික මතක තියාගෙන අපි ඉස්සරහට යම්. මේ ටික බැරි නම් පුතා මෙතන ඉස්සරහව හදන්න බෑ වාට. ඒකයි මේ ටික මම මුලින්ම අහපම මතක් කරේ. ක්ලාස් එකට හිටියා හෝ කලින් දවසේ හිටියේ නැහැ හෝ ගැටලුවක් නැහැ. ඔය ටික ඕන. ඔය ටික සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් තියෙන්න ඕන. ඔය ටික උගන්නවුව නෙවෙයි නිකන් මතක් කරා විතරයි. එහෙනම් අද දවසේ හදන්න දෙන පළවෙනි ගාන ලියා ගන්න. ලස්සන ලියනවා ඈ. පැහැදිලිව ලස්සන ලියන්න. පළවෙනි එක. අංකයක් කියලා දැම්මනේ. දැම්මා නේද? හා හරි. වෙලා ගිල්ල හරි අපේක හොඳයි බොරුවට මම නිකන් කිව්වේ. හරිද මේ පුතා දැන් මේක චුට්ටක් බලන්න. පහ වරහණක් x ධන y ධන 2x. පොඩි ගාණක් දුන්නේ. එදා මීට වඩා ටිකක් අමාරුව දුන්නා මම මට මතකයි දුන්නා. නමුත් මේක පොඩි එකකින් අපි පටන් ගමු අදත් පටන් ගන්නකොට ටිකක් ගණන් 4ක් 5ක් යනකොට ලොකු එකක් දෙමු. මේ ගාන මෙහෙම දීපුවාම විභාගයේ ඔයාලට හම්බෙන ප්‍රශ්නේ තමයි පුතා සුළු කරන්න. මේ ගානට ඉස්සරහන් දෙනවා මෙන්න මෙහෙම එකක් දීලා දෙනවා. මේක තමයි ලැබෙන උපදේශණය. සුළු කරන්න කියලායි කියන්නේ. එතකොට දැන් අපි බලනවා මොකද්ද සුළු කරන්නේ? එකතු කරන්න කියනවද? ගුණ කරන්න කියනවද? බෙදන්න කියනවද? අඩු කරන්න කියනවද? මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා එහෙ ගිහිල්ලා. ඒ ගිහිල්ලා මාස 6ක් විතර කල්පනා කරලා ඇවිල්ලා මම හොයා ගන්නවා මෙන්න මෙහෙම එකක්. මාස 6ක් හම්මු වැඩිද මේ ළමයි ආ ගන්න ගුණ කරන්න කියලායි කියන්නේ වරහණක් තියෙනකොට. ඒක මතක නැත්තම් මෙතන මෙහෙම දාන්නත් පුළුවන් ඕන්න. මෙන්න මෙතන හැංගි හොරා ගුණ කිරීමේ ලකුණක් තියෙනවා. ගුණ කිරීමේ ලකුණක් තියෙනවා. අපි මේක ගුණ කරගෙන යක්. මේක හදන්න පුතා මේක හදන්න පුළුවන් අය ඉන්නේ ඔයාලට එදා ක්ලාස් එක හිටපයි ඔක්කොම මේක හදනවා දඩස් ගාලා. නැත්නම් මේක හදනවා මේක ලේසියි හදන්න. මේ පහ ඉස්සරවම x ගේම් වැඩි කරන්න. පහේ ලකුණක් ධන x ලකුණක් ධන නිසා මේකට 5x එනවා. 5x එනවා. 5x. හරි. එකතු කිරීම. පහ වැඩි කරන්න ඕන y ගෙන්.
පහ වැඩි කරන්න ඕන වයිගෙන්. ඕෂධියෝක අවසාන පිළිතුර නෙවෙයි අපරාධය කෙව්වේ. පහ වැඩි කරන්න ඕන වයිගෙන්. එතකොට එනවා අපිට හරි ලේසි 5y. හරීම ලේසි ගානක්. ඔයගොල්ලෝ හිතයි දැයි මේක මෙච්චර වැදගත් කියලා මේ පාඩම් පුතා කොච්චරම වැදගත්ද කියලා. දැන් මම නොකිය ඉන්නම් නමුත් මේක වට තේරුම් ගන්න පුළුවන් වෙනවා ලොකු පන්තියකට ගිහපුව ගමන් ඇයි එච්චරම වැදගත් කියලා. පහ වැඩි කරන්න ඕන දෙකෙන් එතකොට 10 එන්නේ මේකේ. 10යි x කියලා තමයි එන්නේ. ඔච්චර දැන් හරි. මෙයා මේ ගැටලුවේ අවසාන පිළිතුර නොවීමට හේතුව මොකද්ද පුතේ? මෙයා මේ ගැටලුවේ අවසාන පිළිතුර නොවීමට හේතුව මොකද්ද? මනිෂා මෙයා මේ ගැටලුවේ අවසාන පිළිතුර නොවීමට හේතුව පුතා මේ ලියපු එකේ එක වගේ අය දෙන්නෙක් ඉන්නවා. එකම වගේ අය දෙන්නෙක් ලියන්න බෑ. මෙතන තියෙන්නෙත් x එකක්, මෙතනත් තියෙන්නේ 10යි x එකක්. ඒ නිසා මට සිද්ධ වෙනවා මේ x එකයි මේ x එකයි දෙන්නව සුළු කරගන්න. මොකද මුන් දෙන්න එකම gedara අය. එකම gedara අය වෙන වෙනම ඉන්න එකට ඉන්න ඕන. එකම gedara අය. මේ 5x මේ 10යි x එක සුළු කරන්න කලින් බලන්න ඕන මෙයාලා දෙන්නගේ ලකුණු දෙක. 10යි x ගේ ලකුණ දන 5x ලකුණත් ඉස්සරහන් තියෙනවා පේන්නේ නැතුණාට දන. එතකොට දෙන්නව දන නිසා මේ දෙන්නගේ එකතුව 5යි 10යි 15යි x විදිහට ගන්න ඕන. මෙන්න මේ 5යි y කියන එක්කෙනාව එකතු කරන්න බෑ වීජ්‍ය ප්‍රකාශනවලදී. වීජ්‍ය ප්‍රකාශනවලදී අඤ්ඤාතය අසමාන වෙන අවස්ථාවල නොදන්නාගය අසමාන වෙන අවස්ථාවල සුළු කිරීමක් කරන්න බෑයි කියලා යාලා කියනවා. ඒ නිසා අපිට මේක මෙතනින් නවත්ත ගන්න වෙනවා. එවන්න බලන්න මේක මෙතෙන්ටම හදපු අය මට කලින් හරි කියලා. මට කලින් හැබැයි ඈ මේක මෙතෙන්ටම හැදුවා නම් ගානම හදලා ඉවරයි. මේකට ලකුණු හම්බ වෙනවා මෙහෙම හැදුවා නම්. මට කලින් මේක මෙතෙන්ටම හදලා තියෙන්න ඕන පුතා. මේ මගේ උපකාර නොමැතිව හැදුවා නම් ගොඩ්. එහෙමනම් නියමයි. අපි මේකට හරියට දාගන්න මියන් ඈ. දාගන්න ටිරෝ හරියක් මේකට අතපෑනක් කරා. හරියට දාගන්න මෙයා. දිලෝෂ හරිනේ. හොඳයි ජගත්. අද ඊළ පස්සේ කලින් සතිය වගේ සම්බන්ධ වුණ අයත් පොඩ්ඩක් මේක බලන්න ඉඳලා එක ගණන් දෙකක් හදනකොට හදමු. මේ ඉන්න මේ ක්ලාස් එකේ මොනින්ද හිටපු දරුවෝ හදන්නේ මේක දීපු ගම. එයාලා හදනවා ඒක. ඒක මොකද එයාලට ඒක පුළුවන් වෙලා හොඳට. අපි යන් අද හදන ගණන් වල දෙවෙනි එකට. එහෙනම් මං හිතනවා දැන් මේක කට්ටිය හදාගයි කියලා. හතර වරහණක් 3a ධන 2b ධන a ධන 5b. මං එච්චරම ලොකු එකක් නෙවෙයි මෙතනත් දුන්නේ. ඒ සහ b මේක ඇතුලේ තියෙනවා පැටිය. මේක ලියා ගන්න ටට්ටක් ගාල ලියාගෙන ඩඩ්ඩක් ගාල හදනවා. බුබ්බුක් ගාල හදන්න. බුබ්බුක් ගාල එහෙම හදන්නකෝ. හරි. මේ ලියනකොට මේ මේවා මේ උඩින් පල්ලෙන් ලියන්න එපා. එක ගොඩේ ඈ ලස්සන ලියා ගන්න ඕනේ පැහැදිලිව පොතේ. නැද්ද? පුංචි අය නෙවෙයිනේ. නෑ නෑ නෑ. ආය අපිට බලා ගන්න පුළුවන් වෙන්න ආය දවසක් මේක බලලා පොඩ්ඩක් පාඩම් කර ගන්න පුළුවන් වෙන්න. විභාගයක් තිබ්බට පස්සේ විභාගෙට ගිහිල්ලා මේකෙන් ගාණක් හදා ගන්න පුළුවන් වෙන්න. ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් වෙන්න සහ අපිට ඉස්සරහදී මේ පොත බලලා මේක ඉගෙන ගන්න පුළුවන් විදිය පැහැදිලි නෝට් එකක් දාගන්න. ඒ ලින්ක් එකෙන් එන්න බෑනේ කියනවා. සශින ඉන්නවද ක්ලාස් එකේ? එන්න නම් පුළුවන් මේ තියෙන නැති ආරෝ ටික. උත්තර එවන්න මට. හදපු ළමයි පිටුතර එවනු මැනවි. හදපා එවන්න පුතේ. බලන්න මේ කවුද සචින්ත? පුළුවන් වෙයි ට්‍රයි එකක් දාලා බලන්න. අන්තිම උත්තරයට යනකන් ලියාගන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දාලා බලන්න. එවපුවයි දෙපාරක් එවන්න ඕනේ නැහැ. ඕනේ ඕනේ නම කිව්වේ නැතුනත් එවන්න එකපාරක් එවන්න ඇති. නිදුක්කි ජගත්. එවපු උත්තර දෙක දැන් ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඩෙස්ක්ටොප් මොනිටර් එක. සඳුනි එවපු උත්තරේ තියෙනවා. ඊට පස්සේ සචින්ත එවපු උත්තරේ දැන් තියෙනවා. චමෝදි, සහන්ස, ශානික. ඇති නේද පුතා වෙලාව? ඇති ඇති ඇති. බලාගෙන ඉන්න කේනම් ඈ. හැදුවා නම් හොඳයි. මට කලින් හැදුවා නම් හොඳයි. තුන්වෙනි පියවරටම හදලා තිබ්බනම් හොඳයි. මං හදන එකම ඇවිත් තිබ්බනම් ඔයාලට. හැබැයි මට කලින් හැදුවේ නැත්තම් පොඩ්ඩක් අවධානයෙන් බලන්න ඊළඟ ගන්න හදාගන්න. මෙන් හතර වරක් තුන. හරි ලේසි. 12යි. මොනවද? A.
හරි ලේසි. ඊට පස්සේ යන්. 4 වරක් 2 කීයද? 8යි. මොනවද? B. එහෙම දාන්න. ඕ කීයද? 8යි. මොනවද? B. පන්සල උත්තර කියලා තියෙනවා. 4 වරක් A. කීයද? 4යි. මොනවද? A. A කියන්නේ එකක් ළමයි ඈ. A කියන්නේ එකක්. A කියන්නේ එකක්. එතකොට 4 වරක් එක 4යිනේ. A කියන්නේ එකක්. A කියන්නේ එකක්. 4 වරක් 5 කීයද? 20යි. මොනවද? B. ඔන්න මේ පියවර මෙහෙමයි එන්නේ. මං හිතනවා මේ පියවර වැරදි නැතුව ඇති ගොඩක් දරුවෝ මේ පියවර හදනවා කට්ටිය. ඔව් ඔව්. නෑ මේ මේ මේක මේ මේ පියවර හදනවා. ඒක අවුලක් නෑ. අර එකතු කරන පියවර තමයි වැරද්දන්නේ. දැන් යාළු යාළු. යාළු බලමු. 12යි A ඉන්නවා. 12යි A ගේ යාළුවෙක් මෙතන ඉන්නවා. 4යි A. මේ දෙන්න එක වගේ දෙන්නේ. ඊට පස්සේ 8යි B ඉන්නවා. 8යි B ගේ යාළුවෙක් මෙහෙ ඉන්නවා 20යි B කියලා. මේ දෙන්නත් එක වගේ දෙන්නේ. ඔන්න එක වගේ ආයෙ වෙන් කරගත්තා. එක වගේ ආයෙ ගියපහම එකතු වෙනවනේ හැමතැනදීම. එකතු වෙනවා එකතු වෙනවා. එහෙම තමයි ඒකේ හැටි. එක වගේ ආයෙ එකතු වෙනවා. මෙතන 12. 12යි 14යි දෙන්නම ධන නිසා මේ දෙන්න එකතු කරන්න ඕන 16යි A. 8යි 20යි. 8යි 20යි තියෙන්නේ නේ. 8යි 20යි. මොකද වෙන්නේ පුතා? දෙන්නම ධන හින්දා එකතු වෙනවා. 28යි B. එවන්න බලන්න හරි කියලා මෙන්න මේ පිළිතුර මගේ පුතා ඔයාට අවසන් පිළිතුර ආවද මං ගාන හදන්න කලින් හදලා මේ කොටස මෙහෙ හරි මේ කොටස මෙහෙ හරි තිබ්බට ගැටලුවක් නැහැ. මාරුණාට ගැටලුවක් නැහැ. කවන්නේ කවන්නේ. හරිනේ. මාරුණාට කවන්නේ නැහැ. මාරුණාට කවන්නේ නැහැ. මොකද මේකේ වීජ්‍ය ප්‍රකාශන වරහන් ඉවත් කිරීම එකතු කිරීම කියන නීති දෙකක් දාගෙන ඇවිල්ලායි මෙයාව දාගන්න පුළුවන් උනේ. බලාගෙන ඉන්න මේකේ මං ඍණ තියන ඒවා දෙනවා ඉස්සරහදී වැඩේ පැටලෙන්නේ නැතුව ලියා ගන්න පුළුවන් වුණොත් හොඳයි. ඍණ තියන ඒවා දීපහම අවස්ථා දෙක පැටලනවා පුතා. ගුණ කරන එකෙත් පැටලනවා සමහර අය. සමහර අය මේක එකතු කරන එකෙත් පැටලෙනවා. ගොඩ දෙනෙක් මේ ගානත් හරියට හදලා තිබුණා. එකතු කිරීමේ ලකුණු විතරක් තියෙන දෙන අවසාන ගාන මේක. නෑ තව පහක් වෙනකන් දෙන්නම් ඈ. පහක් තුන. මේක බලන්න. 5යි x වරහනක් 5x වරහනක් ඔන්න කල්පනාවෙන් හදන්න වෙයි ඈ කල්පනාවෙන් හදන්න හරි 5x ධන 3y ධන 4 ධන 2x ධන y මේක නම් ටිකක් සංකීර්ණයි චුට්ටක් නෙවෙයි ටිකක් සෑහෙන සංකීර්ණයි කල්පනාවෙන් හදාගෙන යන්න ඕන පුතා. පේනවද? අගම් y එකක් තියෙන්නේ ඈ. මේ අගම් y එකක් තියෙන්නේ. අගම තියෙන්නේ y එකක්. ඕක ලියා ගන්නකො පහදිලිව එක කොටේ ලියන්න නැතු. මං කියවන්නම්. 5x වරහණක් 5x එකතු කිරීම 3y එකතු කිරීම 4 එකතු කිරීම 2x එකතු කිරීම y විනාඩි කිහිපයක් මම මේක හදන්න දෙනවා ළමයි ඔයගොල්ලන්ට. මොකද මේක හදා ගන්නකොට වරදින්න පුළුවන් පැන්සලෙන් හදන්න ෂුවර් නෑ වගේ නම්. ෂුවර් නෑ වගේ නම් පැන්සලෙන් හදන්න. බලමු බලමු. දක්ෂයෙක් සිටියද කියා බලමු අපි. හදන හදන මේක හදනවා මම දන්නවා හදනවා කියලා. මට උත්තරය එවලා තියෙනවා කොහම වුණත් හදලා. නිදුකි. විශ්ව සිටින විශ්ව ඉන්නවද? ඉන්නවනේ. නිදුකි මොකද්ද ඒ උත්තරේ වෙනුවට? එක කොටසක් විතරනේ මම දැක්කේ. විරාෂා ඊට පස්සේ හා හරි 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 ඉන්නම් ඉන්න ඉන්නම් අප්පා මම බැලුවේ මොකද ඒ උච්ච netmi උත්තරයක් එවලා තියෙනවා මේක අර ටයිප් කරගන්න බැරි වෙයි ඉස්සරහන් දෙකේ ඉලක්කමක් ගහන්න දෙවෙනි බලය වෙනුවට පුතා දෙවෙනි බලය වෙනුවට ඉස්සරහන් දෙකේ ඉලක්කමක් ගහන්න දැන් ඔයාලට මෙහෙම આવොත් එහෙම y වල දෙවෙනි බලය කියලා මේක ලියන්න බෑනේ ඔක ලියන්න අමාරු නම් මෙහෙම ගහන්න කමන්නේ y එකයි 2 එකයි ගහන්න මෙතන ගැටලුවක් නැහැ මාව කියලා.
නිදුකි. හරිද මන්දා අප්පා. හරි ගියොත් හොඳයි. හරිද මන්දා මටත් තියෙන ප්‍රශ්නේ. දැක්කද වෙලා යනවා මේ පාර හදන්න. ඔවුනේ. කල්පනා කරනවා දැන් මේක හදලා කොහමද අවසන් පිළිතුර ගන්න කියලා. මන් දන්නවා දෙවෙනි පේරේ ඉඳන් ලියාගෙන ඉන්නේ කට්ටිය. මන් දන්නවා දෙවෙනි පේරේ ලියාගෙන ඉන්නේ කියලා. සඳුනි උත්තරයක් කියවලා තියෙනවා. දෙවෙනි පේරේ නම් ලියාගෙන ඉන්නවා කියලා මන් දන්නවා. අර අන්තිම පේරේ ලියා ගන්නකොට තමයි පොඩි පොඩි ගැටලු වෙන්නේ. ඖෂධි හරිද කියලා මන් දන්නේ නැහැ. කොහම හරි හොඳයි උත්තරයක් එවපු එක ලොකු දෙයක්. හරිද? ඊට පස්සේ සචිනි මං හිතනවා හරි වෙන්න ඇති දෝ කියා. මොකද මං දැක්කේ ඔය වගේ උත්තරයක් තමයි ගොඩක් අවස්ථාවල ළමයි එවපුවාග්. මං බැලුවේ නැහැ හරියට හැබැයි. චලනී උත්තරයක් එවලා තියෙනවා පේලි 3ක එකක්. ඔව් වර්ග නම් 3ක් මේකට එන්න ඕනනේ. 3ක් එනවනේ y ඒවා ඉන්නවා x බල ඒවා ඉන්නවා නිකන් x ඒවත් ඉන්නවනේ. ඔව් වර්ග 3ක් එන්න ඕන මේකට. සහංශා. සහංශා හරි ගියොත් නම් හොඳයි ඈ. හරි ගියොත් නම් හොඳම හොඳයි. මොකද මේකට හේතුව ලාස් එකට එන වෙලාවෙම කියලා තිබුණ නැති වුණා නම් නේ නේදුකි මේ සහංශ කියලා තිබුණ නැත්නම් ක්ලාස් එකට එනකොට මේ මුල පාඩමකුත් ආපහු ඕන ඉගෙන ගන්න කියලා කොහොමඩවත් මේ පාඩමේ මේ ගාන ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ ඔයගොල්ලොන්ගෙන් ඉන්න 28 දෙනාටම ඔය ඉන්න 27 දෙනාටම ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ එතකොට මේ ගාන අපව මම මේක දෙන්නේ නැහැ නේ මොනාන එහෙනම් පුතා ඔයාලට හදන්න දීපු වෙලාව ඇති. චමෝදි උත්තරයක් එවලා තියෙනවා. මේක බලාගෙන ඉන්න චුට්ටක්. ඔයාලට මේ ගාන වැරදුනා නම් කමන්නේ නැහැ වැරදුන එක. මං කියන්නේ වැරදුන එකමයි හොඳ. වැරදුනා නම්. වැරදුනා නම් වැරදුන එකම තමයි හොඳ ඒක. මොකද ඊළඟ වැරද්දක් නැහැ එතකොට. බලන්න ඉන්න. මෙහෙ බලන්න. මැසේජ් ටයිප් කරන එක නවත්තලා මෙහෙ බලන්න. පස්වර 5 25යි. x වරක් x මෙතන දාන්න ඕන පුතා x වල දෙවැනි බලය. මෙතන 25 x වර්ගය තමයි එන්නේ. විශ්වක උත්තරය ඇවිත් තියෙනවා. මේ බලන්න. මෙයා මෙයාගෙන් වැඩි කරපුවාම එන්නේ කොහමද? මේ වෙන්නේ. 25 x වල දෙවැනි බලයක් එනවා. දෙවැනි බලය. දැන් අපි යම් මෙතන ධන තියෙන ධන ලකුණ දාගෙන ඉස්සරහට. 5 3 15 y මොනවද? y. 1 y එකයි තියෙන්නේ. මෙතන x තියෙනවා මෙතනනේ. Sorry sorry. මොනවයි දන්නවද xy මෙතන x තියෙනවනේ 15y xy ඔන්න පද දෙකක් ගුණ කරාම පද දෙකක් ගුණ කරා අපි යන් තුන් වෙන එකට මෙයා මෙයාට 5 4 20යි මොනවද x දැක්කනේ වෙනස් වෙවෙන විදිහ ඊළාට මෙයා අපි අරයන් මෙහාට 5 2 10යි මොනවද x වල දෙවැනි බලය ඇයි මෙතනත් x එකක් තියෙනවා මෙතනත් x එකක් තියෙනවා x වල දෙවැනි බලය හොඳට බලන්න මේ මේ දෙවැනි පියවරක් ගන්න ඕන පුතේ අන්තිමේකට 5 y ධන 5යි ඒ පැත්තේ x මේ පැත්තේ y එහෙනම් xy හෝ yx ළමයි බලන්න ඔයගොල්ලෝ ලියපු දෙවැනි පියවර මෙහෙම ආවද කියලා මේ දෙවැනි පියවර ඉතාලම වැදගත් මේක වැරදුනම වැරදි එතනින් පල්ලට 5 25 x වර්ගය 5 3 15 xy yx දැම්මත් කමන්නේ 5 4 20යි x දාන්න ඕන මෙතන x තිබ්බා 5 2 10යි මෙතනත් x මෙතනත් x ඉඳ x වල දෙවැනි බලයක් 5 1 5යි x එකයි y එකයි මොකද මෙතන y මේක x මේ විදිහට තමයි දෙවැනි පෙළේ තියෙන්න ඕනේ දැන් තමයි අපි යාළුව හොයන්නේ මේක දැන් මෙන්න වරද්දපු තැන මෙතන තියෙනවා 25 x වල දෙවැනි බලයක් පුතා ආය මේක ගිහින් බලන්න මේ දෙවෙනි බලය මං කපන්නම් මෙතන කපන්නෙම් පෑ ආය දෙවෙනි බලයක් තියෙන්නේ කොහෙද කියලා එතකොට මෙතන තියෙනවා අපි මේක අරන් යමු මෙතෙන් එහෙනම් මේවා ලියනකොට බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් ලියන්න ඕනේ 10 x වල දෙවෙනි බලය දැන් ඒක හරි ඊට පස්සේ අපි බලමු මේ වගේ එකක් තියෙන්නේ කොහෙද කියලා 15 x y එතකොට අපි බලමු x එක්කුයි y එක්කුයි මෙන්න අග එකේ තියෙනවා 5 x y ඔන්න y දෙන්න හරි. දැන් බලමු කපල නැත්තේ කවුද කියලා. දැන් මේ වර්ග දෙන්නත් කැපුවා මම මේ පැත්තට ඉර ගහලා තියෙනවා. ඔයාලට හොඳට පේනවාද මේ ඉර ගහලා තියෙන පැත්තම අඳුන ගන්න පුළුවන් වෙන්න මං ගැහුවේ. මෙහෙම xy තියෙන ඒවා මේ පැත්තට ඉර ගහලා තියෙනවා. දෙකක් තියෙනවා. මෙතන අන්තිමේට මේ 20 x ඉන්නවා. එයාට එයා වගේ කෙනෙක් නෑ ආයේ. එයා වගේ කෙනෙක් නැහැ කියලා එයා එහෙම ලියා ගන්න. දැන්
කලබලයක් නෑ මේ හදන්න කලබල වෙන්න එපා පුතා. දැන් මම මේ පේන්නද මේක හැමීට හදන විදිහ මේ පේලි 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 අත්ස අත්ස දිනේ මේ ලියලා ලියලා ගන්න. තාපඩේ වෙන සින්දුවක් කියනවා. මෙහෙම ආව. ඊට පස්සේ මේ දෙන්නත් එක වගේ. අරයා තනියෙන් ඉන්නේ. තනියෙන් ඉන්න එක නෑ එන්න එපයි කොහමවත්. එයා එන්න ඕනේ. එයාට යාළුවෝ නෑ එයා හිටපු. මෙයාගේ ලකුණ ඉස්සරහන් තියෙන ධන මෙයාගේ ලකුණත් ඉස්සරහන් තියෙන ධන 25යි 10යි එකතු කරන්න ඕන 35යි x වල දෙවෙනි බලය. එතකොට මගේ පුතා x වල හතරවෙනි බලය නෙවෙයි x වල දෙවෙනි බලය. net me මතකයි නේද? x වල හතරවෙනි බලය නෙවෙයි x වල දෙවෙනි බලය. එකතු කරනකොට හතරවෙනි බලයක් එන්නේ නැහැ. ගුණ කරොත් හතරවෙනි බලයක් එන්නේ. 25යි 10යි 35යි x දෙවෙනි බලය. ඒක එකක්. මෙතන එකතු කිරීම තියෙන්නේ. එකතු කිරීම ඈ. එකතු කිරීම මේ දැම්මේ මං ඈ. එකතු කිරීම. 15යි 5යි 20යි මොනවද xy? 20යි xy. ඔන්න VG ප්‍රකාශන සුළු කිරීමේ සංකීර්ණ ගැටලුවක් මම ඔයාලට දුන්නේ. දාන්න බලන්න මේ ගාන මට කලින් හදාන ගිහිල්ලා මේ උත්තරේම ආපු අය කිසි ගැටලුවක් නැතුව දෙවෙනි පියවරයි තුන්වෙනි පියවරයි ඔක්කොම ටික හරියයි. මේක පුතා මෙයාගේ පිළිතුර විදිහට අවසන් පිළිතුර විදිහට මෙතෙන්ටම ලිව්වනම් අන්න ආ නියමයි. ඔයාට VG ප්‍රකාශන පාඩම සෑහෙන හොඳට පුළුවන්. මොකද මේකේ මේක මේ පේන්නේ නැද්ද මේ බෝඩ් එක හැමතැනම ලියලා තියෙනවා. ලොකු වැඩක් වගේ එකක් තමයි මේ තියෙන්නේ. ලොකු වැඩක් නෙවෙයි වුණත් මේකේ ශනාසි ලොකු වැඩක් තමයි ඇත්තටම. මොකද මේක ගුණ කරගන්න එක, යාළුව අඳුන ගන්න එක, එකතු කරගන්න එක, ලකුණු දාන එක බලපුවාම මේ ගාන අමාරු නැති වුණත් මේකේ ඍණේ මරෙන් මෙන් දීපුවාම ලොකු අමාරුවක වැටෙන්න වෙයි කියලා මට හිතෙනවා. ඒ ඍණ දෙන ටිකත් හරියට ඉගෙන ගන්න කියලා තමයි කියන්නේ. කොහොම හරි බලමු. නමුත් මේක ටිකක් ලොකු ගානක්. ඇත්තටම ලොකුයි මේක. එකක් ලොකු ගානක්. එකක් විතර ලොකු ගාන. අපි තව මේකේ වැඩි දුර දැනුම සඳහා ගානක් මන් දෙනවා. හරි? ඒක ඇත්තටම අටේ පන්තියට ඕන එකක් නෙවෙයි. නමුත් වැඩි දුර දැනුම සඳහාත් ගානක් මේකට දෙනවා රිනේවට යන්න කලින්. වැඩි දුර දැනුම සඳහා මේ ගාන දෙන්නේ. ඒ නිසා මේක හදනකොට සමහරක් ඉඩ වර්ධින්න ඉඩ තියෙනවා ළමයි. අවුලක් නැහැ ඒක වැරදුනාට. මේක වැරදුනාට කමක් නැහැ කියලා කියලම දෙන්නේ ඈ. අංක 4. 4කින් මේක නවත්තලා රිනේවට යන්න. හතරවෙනි එක බලන්න චුට්ටක් පුළුවන් වේද කියලා. පහයි ඒ වරහණක් ඒ වල දෙවැනි බලය එකතු කිරීම B එකතු කිරීම B වල දෙවැනි බලය එකතු කිරීම C එකතු කිරීම A වල දෙවැනි බලය. මේක නම් මම මේක දුන්නේ වැඩිපුර දෙයක් කියලා දෙන්න ඕන නිසා මිසක් මේ ගාන අට ශ්‍රේණියේදී දැනගන්න ඕන නිසා නෙවෙයි මගේ පුතා. ඒක පැහැදිලිවම අවබෝධ කරගෙන මේක හදන්න උපරිම try එකක් දාලා බලන්න හරි ගියොත් හොඳයි. හරි ගියොත් හොඳයි. මොකද මේ මෙච්චරම ඇවිල්ලා මේ VJ ප්‍රකාශනවල ගුණ කරන්න තියෙනකොට බල තියෙන ගානක් අටේ පන්තියේදී එන්නේ නැහැ අපිට. නමුත් මේක එන්නේ නැහැ නෙවෙයි එනවා ඉස්සරහදී. මීට වඩා ගොඩක් ලොකු ඒවාත් හම්බ වෙනවා. අපි ටිකක් වැඩිපුර එක්කත් හදලා ඉවරේ රිනේ එකට යමු. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න මේ ගාන හදලා මට උත්තරයක් එවන්න. ඒ පාර ඉලක්කම් නැහැ දැක්කද ඇතුලේ? ඇතුලේ ඉලක්කම් නැහැ. ඔක්කොම ඉංග්‍රීසි අකුරු. මේ පහත් නැති වුණා නම් එහෙම ඉලක්කම් ඇත්තෙම නැහැ. එතකොට ඉංග්‍රීසි ගානක්. හරිද? ඉංග්‍රීසි ගානක්. ඒ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් එකක නෙවෙයි. මම කල්පනා කරයි සචිනේ ඉංග්‍රීසි ගානක් නෙවෙයි ඒක කියලා. ඉංග්‍රීසි මීඩියම් එකක් නෙවෙයි. විජය ප්‍රකාශන එකක්. නමුත් මේක එක ඉලක්කමයි යන්තම් තියෙන්නේ. හැබැයි ඔය එක ඉලක්කම මේ ඔක්කොටම එන මෑ ගුණ කරපුහම. මෙයාව දුන්නේ මං ඔයගොල්ලන්ට ගාන හරියටම හදන්න කියලා දෙන්න නෙවෙයි. හරියටම ඔයගොල්ලන්ගෙන් උත්තරයක් ගන්න නෙවෙයි පුතා. මේක හරියටම හදන්න කියලා දෙන්න ඕන නිසා දුන්නේ. එතකොට මතක තියාගන්න ඕකේ පුතා මේ ඕන එකක් පුළුවන් ඈ. ඔය වගේ ඇතුලේ ඕනම එකක් දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇතුළට දාන ඕන එකකින් ගුණ කරන්න පුළුවන් අපිට. ගැටලුවක් නෑ ඒකේ. විරාෂා. පුළුවන් හෝ බෑ හෝ උත්තරයක් එවලා තියෙනවා නේද? හරි ගියා හෝ වැරදුනා හෝ උත්තරයක් එවලා තියෙනවා.